අක්කර 15000 හම්බන්තොට වරාය දෙවෙනි අදියර. දැන් අන්න දැන් සලසුම් කරන් තේනවා නේද මේ ජනතාවගේ කැමැත්ත තියෙන උණුසුමෙම. මොකද හම්බන්තොට ජනතාව 160ක් ඡන්ද දුන්නා. මේ 160 අපි කරේ අන්ද භක්තිකෙන් ඉන්න වෙලාවෙම 15000 දීලා දාන්න ඕන කියලා. දැන් ඉක්මනින් දෙන්න යන්න. දැන් කොහේ සොප්‍රමිත්වි? ගෝල්ෆ්ස් පිටරේ ගාව. සැංගිලා හොටලට අල්ලපු ඉඩම අක්කර 3ක්. බලයවිලා මාස එකමාර. මාස එකමාරෙන් අක්කර 3 පවර්ලා දුමු. තව ලේක් හවුස් එක ගාව. ලේක් හවුස් එක ඉස්සරහා. අක්කර 6ක්. බෞද්ධාතික සමාගම වලට පවරන්න සලසුම් කරලා තිබෙනවා. දැන් කො දේශ ප්‍රේමී. අපේ රටේ අත වැඩගත් ජාතිකම ජාතික සම්පත් ආර්ථික බරමස්ථාන වැදගත්ම ඉඩම් සම්පත අහිතකරම ගිවිසුම් පැවරීමේ සහ අත්සන් කිරීමේ ක්‍රියාදාමයකට මේ ආණ්ඩුව ඇවිල්ලා තිබෙනවා. දැන් අපිට තියෙන මොකද්ද? මෙන්න අවස්ථාව. මොකද්ද? මෙච්චර කල් දේශ ප්‍රේමීත්ව ව්‍යාජ සලුපිලි පළවන ගිහිටපු අය අධිරාජ්‍ය විරෝධී ව්‍යාජ දීන්ත තවරගෙන හිටපු අය දැන් අපි ඉදිරිපිට එලිදරව් වෙමින් තිබෙනවා. දැන් අපිට සටනක් තිබෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයට නෙවෙයි කවරෝ රාජ්‍යකට යටත් වීමේ කිසිදු වර්ගයේ ගිවිසුමක් අත්සන් කරගෙන ඉඩ නොදෙන ජනතා බලවේගයක් අපි නිර්මාණය කරන්න ඕන. චීනය ඉන්දියාව නෙවෙයි කවර වර්ගයේ ආර්ථික බලවතෙකුට අපේ රට උපන් නූපන් පරම්පරාවට ඉඩම් සම්පත් අපේ රට උපන් නූපන් පරම්පරාවට ජාතක සම්පත් පවරාදීමට විකිණීමට එරෙහිව ප්‍රබලතම ජනතා ව්‍යාපාරයක් අපි මේ රටේ ගොඩනගන්න ඕන කවති එනස අපි ආරාධනා කරන්න ඕන. එදා ඒ ජාතක සම්පත් ආරක්ෂා කරන්න හෝ විනාශකාරී කිවිසු මකුලවන්න හෝ කියලා කල්පනා කරලා ගෝඨාභයට ඡන්දෙ දීපු ජනතාව ගිල හම්බ වෙන්නේ. ඒගොල්ලෝ හම්බ වෙන්නේ. ඒගොල්ලෝ ඇත්තටම හෘදයට එකඟ වෙහිම දෙන්න ඇත්තේ. දැන් ඒගොල්ලෝ ගිල හම්බ වෙන්නේ. හම්බෙලා කියන මොකද්ද මේ වෙන්නේ? දැන් මේක වෙනස් කරන්න එකතු වෙන්න කියන ආරාධනා අපි කරන්න ඕන වෙලාව ඇවිල්ලා තිබෙනවා.